නමෝ බුද්ධාය වාසනාවන්ත සදහෙවත් පින්තුනි ජීවිතේ ලස්සනට ගොඩනගා ගන්න කැමති කෙනෙක් පැහැදිලි කරගත යුතුම කාරණා හතරක් අද අපි මේ ඉගෙන ගන්නයි. සිල්වතා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? සත්පුරුෂයා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? තියෙන සම්පත් පිරිහෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද? පැහැදිලි කරගත යුතුම වටින කාරණා හතරයි. සත්පුරුෂෙක් වෙන්න ආස කරන කෙනෙකුට මේක හරි වැදගත්. සිල්වතෙක් වෙන්න ආස කරන කෙනෙකුට මේක හරි වැදගත්. ප්‍රඥාවන්තෙක් විදිහට ජීවත් වෙන්න ආස කෙනෙකුට මේක හරි වැදගත්. තමන්ගේ තියෙන සම්පත් පිරිහෙනවාට අකමැති කෙනෙකුට මේක හරි වැදගත්. මේ කරුණ පහදා දුන්නේ අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සරභංග ජාතකයේ මුල් කරගෙනයි පින්වතුනි අද දවසේත් මේ උතුම් බණපදේ අපි ශ්‍රවණය කරන්නේ. ඇලපත් වැව කලවැදි උල්පත කැබිති ගොල්ලෑව ලිපිණේ පදිංචි පින්වත් W සිසිර දිසානායක මහත්මයා සහ ජීවනී දිසානායක මහත්මියතුළු පවුලේ පින්වතුන්ලායි අද ධර්ම දාන පින්කම සිද්ධ කරන්නේ. 2024 3 මාසේ 26 වෙනිදාට පළමෙනි උපන්දිනයේ දෙනවා SD සෙනායා දෙව්සරණී දිසානායක දූගේ දූට නිදුක් නිරෝග සුව පිණිස දිගාසිරි පිණිස මේ ධර්ම දානයේ ආශිර්වාදයක් වේවා කියන පැතුමෙනුයි ඒ පින්වතුල්ලා උතුම් පින්කම සිද්ධ කරන්නේ. බණපදේ හඬ පළමුව අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දෙවිඳුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සග්දෙවිඳානන් විසින් සරභංග කියන මහා ඍෂීන් වහන්සේගෙන් මේ ප්‍රශ්න හතර ඇහුවේ. කතං විදං සීලවන්තං වදಂತಿ. සිල්වතා කියලා කියන්නේ මොනවාගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක්ටද? කතං විදං පඤ්ඤාවන්තං වදಂತಿ. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මොන වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක්ද? කතං විදං සත්පුරුෂං වදಂತಿ. සත්පුරුෂයා කියලා කියන්නේ මොන වගේ ලක්ෂණ තියෙන කෙනෙක්ද? කතං විදං නෝ සිරි නෝ ජහාති. තියෙන සම්පත් නොපිරිහි තියෙන්නේ කාගේද? මෙහෙම ප්‍රශ්න හතරක් ඇහුවා. සරභංග මහා ඍෂීන් වහන්සේගේ අසිරිමත් ඥාණයෙන් මේ ප්‍රශ්න හතරට උත්තර පහදලා දුන්නා. කායේන වාචාය ච යෝධ සංඤතෝ. දෙවිඳුනි, යමෙක් කයෙන් හා වචනෙන් හොඳින් සංවරයි නම් මනසාච කිංචින කරෝති පාපං, සිතිනුත් කිසිම පවක් එයා කරන්නේ නැත්නම්, නාත් හේතු අලිකම් බනේති, තමන්ගේ ජීවිතය නිසාවත් එයා බොරු කියන්නේ නැත්නම්, තථාවිදං සීලවන්තං වදಂತಿ. ආන් එබඳු තැනැත්තාටයි සිල්වතා කියලා කියන්නේ. සිල්වත් වීමේ මූලිකම ලක්ෂණය මොකද්ද? සත්‍යවාදී බව. සත්‍යවාදී මිනිසයාට පුළුවන් අවංක වෙන්න. යමෙක් සිල්වත් වෙන්න කැමති නම් එයාට සිල්වත් වීම පටන් ගන්න තියෙන තැන සත්‍යවාදී බවයි, බොරු කීමෙන් වැළකීමයි. ඒ නිසායි අපේ භාග්‍යතුන් වහන්සේ ඒක අවස්ථාවක අම්බලට්ටිකාවේ හිටපු රාහුල මහා තෙරුන් වහන්සේට, ඒ වෙනකොට රාහුල ස්වාමීන් වහන්සේ සිඟිත්තා පැවිද්දට පත් වෙලා අවුරුද්දක්වත් නැහැ, අවුරුදු 7-8 වගේ වයසේ,
රාහුල කියන මහා පින්වන්ත ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ අවවාදයක් කළේ. අම්බලට්ටිකාවේ තනියම කුටි හිටියේ රාහුල ස්වාමීන් වහන්සේ. බුදුරජාන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ මේ අවවාදේ කරන්න ඕනේය කියලා ඒ අම්බලට්ටිකාවේ කුටියට වැඩම කළා. දැන් දුරින්ම පේනවා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. රාහුල ස්වාමීන් වහන්සේ ඉක්මනින් බුදුරජාන් වහන්සේට පාදෝවණය කරන්න පැන් එක සූදානම් කළා, ආසනේ සූදානම් කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා පනවපු ආසනේ වැඩ හිඳලා තමන් වහන්සේගේ පාදෝවණය කරගත්තා අර පැන් එකේ. පාදෝවණය කරගන්න ගියේ වතුර යම් පමණයි, පොඩ්ඩක් වතුර භාජනේ ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුලේ මේ භාජනේ වතුර තියෙන ස්වල්පයි නේද? එහෙමයි ස්වාමීනි. ආන් ඒ වගේ රාහුලේ, යම්කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ජීවිතේ ස්වල්පයයි. එයාට ශ්‍රමණයෙක් විදිහට සීලවන්තෝ ජීවිතේ ගොඩනගා ගන්න බෑ. දැන් ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සීලය පදනම් කරගත් ජීවිතයන්නේ. ඒ කියන්නේ එයාගේ සිල්වත් ජීවිතේ ස්වල්පයයි දැන දැන බොරු කියනවනම්. බුදුරජාණන් වහන්සේ වදාළ, රාහුලේ ඔය වතුර ටික විසිකරන්න. රාහුල ස්වාමීන් වහන්සේ විසිකලා ඒ වතුර. රාහුලේ යමෙක් දැන දැන බොරු කියනවනම් ඒ කෙනා තමන්ගේ සිල්වත් ශ්‍රමණ ජීවිතේ විසිකලා. රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ, රාහුල දැන් ওই භාජනේ මුණින් අතට හරවන්න. රාහුල ස්වාමීන් වහන්සේ මේක මුණින් අතට හැරෙව්වා. රාහුලේ ඕන් ওই වගේ තමයි. යමෙක් දැන දැන බොරු කියනවා නම් එයා තමන්ගේ සීල්වත්ව ගත කරන ශ්‍රමණ ජීවිතේ මුණින් අතට හරවගත්තා. ඒ ශ්‍රමණ ජීවිතේට ආයේ කවදාවත් ගුණ පුරවන්න බෑ. ඇයි තියෙන්නේ මුණින් අතට? මුණින් අතට හරවපු භාජනෙට වතුර පුරවන්නත් බෑ, වෙන මුකුත් පුරවන්නත් බෑ. ඒ වගේ තමයි ශ්‍රමණ ජීවිතේ මුණින් අතර හරවගත කියලා කියන ආයේ කිසිම ගුණයක් පිරෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා, හා දැන් රාහුලේ ඔක හරි පැත්තට හරවන්න. ඔන්න උඩු අතර හරවනකොට දැන් මේක හිස්. රාහුලේ මේ බඳුන හිස් නේද? එහෙමයි ස්වාමීනි. රාහුලේ යමෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ජීවිතේ හිස් කිව්වා. හිස් වෙලා. ඒ නිසා සිල්වතා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? තමන්ගේ ජීවිතේ නිසාවත් බොරු කියන්නේ නැතින අත්ත හේතු අලිකං බණේති. තමන්ගේ ජීවිතේ නිසාවත් බොරු කියන්නේ නැතින් එහෙව්වේ කියා වෙන මොකක් නිසා බොරු කියන්නද? තමන්ගේ ජීවිතේ නිසාවත් එයා බොරු කියන්නේ. කයිනුත් ගොඩාක් සංවරයි. කය සංවරයි කියලා කියන්නේ බින්දුනේ. කය අසංවර වීමෙන් හටගන්නා අරුබුද ඒ කය නෑ. ප්‍රාණඝාතය කය අසංවර කරන එකක්. එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා කය සංවර කරගෙන. හොරකම කය අසංවර වෙන එකක්. එයා හොරකමින් වැළකීලා තමන්ගේ කයින් අන්සතු දෙයකට කිසිම හානියක් විපතක් වෙන්න තියන්නේ. අන්සතු දෙයක් එයාට පේන්න නැති වෙන්න එක්ක එයාගෙන් බලහත්කාරයෙන් තමන් ගන්නෑ. චූටි දෙයක්වත්. එයා තමන්ගේ කය සංවර කරගෙන. වැරදි කාමසේවනයේ සල්ලාලකම කයේ තියෙන අසංවරය. එයා වැරදි කාමසේවනය කරන්නේ. තමන්ගේ ආදරණීය දෙමාපියෝ තමන්ව රකිමින් ඉන්නවා නම් ඒ මව්පියන්ගේ විශ්වාසයේ බිඳලා මව්පියන්ට ඇස් වහලා එයා වරදේ මැදෙන්නේ. තමන් විවාහක කෙනෙක් නම් තමන්ගේ භාර්යාවට හොරින් තමන්ගේ ස්වාමි පුරුෂයාට හොයරින් එයා වරදක බැඳෙන්නේ, සල්ලාලකම් කරන්නේ. ඒ සල්ලාලකමින් වැළකුණා නම් කය සංවර කරගත්තා. කය සංවරයි. ඊළඟට කය අසංවර වෙලා යන මේ හිතේ තියෙන දක්ෂකමක් වන සිහිය පවා නැති වෙලා යන එකක් තමයි මත්පැන් මද්‍රව්‍ය භාවිතය. සිල්ලතා මත්පැන් මද්‍රව්‍ය භාවිතා කරන්නෙත් නෑ. එයා තමන්ගේ කය සංවර කරගන්න. එනවා අපිට තේරෙනවා සිල් රකින්නවා කියලා කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් කරන්නේ දැන්නේ. සතුන් මැරීමෙන් වලකින්ට නම් එයාට පෞරුෂයක් තියෙන්න ඕන. සත්තු මරණ ලෝකෙක එයා සතුන් නොමර ඉන්නවා. හොරකම් කරන ලෝකයක මේ පොඩි දේ හොරකම් කරන ලෝකයක
රුපියල මේ රුපියලකින් වෙන වාසිය රුපියලකින් වෙන මේ හොරකම් පවා කිසි බරපතල නැතුව එහෙ කරනවා. එහෙම හොරකමෙන්ම සතුටෙන ලෝකයක එයා හොරකමින් වැළකිලා වාසය කරන්න නම් පෞරුෂයක් ඕනේ නැද්ද? සාමාන්‍යයෙන් සිල් රකින්න මහන්සියෙන් වෙහෙසින් සිල් රකින්න පින්වතුන්ලට මම මේ කියන දේ හොඳට තේරෙනවා. කොච්චර අමාරුද මේ සමාජය ඇතුලේ සිල්වත්ව ගත කරන්න කියලා. නමුත් තමන්ට පෞරුෂය තියෙනවා නම් සිල්වත්ව ගත කරයි. සල්ලාලකමටම පරිසරය හැදෙන ලෝකයක සල්ලාලකමින් පළකින්ට තමන්ගේ හිතට එන හැඟීම් පාලනය කරගෙන තමන්ව රැකගන්න එයාට සෑහෙන පෞරුෂයක් ඕන. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය රැල්ලක් වෙලා තියෙන ලෝකයක ඒකින් වළකින්ට නම් සෑහෙන පෞරුෂයක් ඕන. එනම් හොඳින් තේරුම් ගන්නට සිල්වතා කියලා කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. ඒතින් තේරුම් ගන්න පුළුවන් පිංගුතුනේ බොරු කීමේ වැලකී යම් මිනිසෙක් ඉන්නවා නම් තමන්ගේ ජීවිතය නිසාවත් බොරු කියන්නේ නැත්නම් ඒ මිනිසා කොච්චර පෞරුෂයක් තියෙන මිනිසෙක්ද? එහෙනම් සිල්වතා යනු පෞරුෂයක් සහිත කෙනෙක්මයි. දුස්සීලයා යනු බෙලහීන චරිතයක්මයි. එනිසා දුස්සීල වෙන්න එපා. ඔහුගේ වචනෙත් සංවරයි. බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කතා කරන්නේ, පරුස වචන කතා කරන්නේ, වචන සංවරයි. මනසාච කිංචින කරෝති පාපං කොටින්ම මනසිනුත් පවිට දෙයක් හිතන්නේ නැහැ. මනසත් සෑහෙන සංවර කරගෙන මොනස මොකද මනසේ තියෙන පවිටුකමනේ පිංගතුනේ කයින් වචනෙන් පිටවලා යන්නේ. මනස පවිටුයි නම් මනසේ දයානුකම්පා නැත්නම් කයින් ප්‍රාණඝාතය කෙරෙනවා. මනසේ අනිත් කෙනාගේ හිතට මොන වගේ දැනෙයිද කියලා එහෙම අදහසක් නැත්නම් වචනෙන් පරස වචනේ පිට කරනවා. එතන මනසේ සංවරය තමයි මේකට ලොකුවට බලපාන්නේ. ඉතින් සරබංග මහා ඍෂීන් වහන්සේ කියලා දුන්නා වොන් ඔහොම කෙනෙක් තමයි සිල්වතා. කයින් වචනෙන් හොඳින් සංවරව ඉන්න, සිතිනුත් පවිටු හිතුවිලි නොසිතන, තම ජීවිතේ නිසාවත් බොරු නොකියන කෙනා සිල්වතාය. ඔන්න සිල්වතෙකුගේ ලක්ෂණ. සිල්වත්ෙන් ආස කෙනෙකුට තමන්ගේ ජීවිතේ ඕම් සීලවන්තව ගොඩනගා ගන්න පුළුවන්. සිල්වත් වීම කියලා කියන්නේ මේක. ඔබම ඔබ දිහා හැරි බලන්ට කැඩපතකින් බලනවා වගේ මං සිල්වතෙක්ද නැද්ද? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ගම්බීර පඤ්ඤං මනසාභි චින්තයන් ගැඹුරු වූ ජීවිතාර්ථයන් ගැනමයි සිතින් විමසන්නේ. නාචාහිතං කම්මං කරෝති ලුද්දං අනුන්ට අහිත පිණිස දරුණු වූ පවුකං කිසිවිටකක් කරන්නේ. කාලා ගතන් අත්ත පදන් නරින්චති සුදුසු කාලයේ කළ යුතු යහපත කිසි විටකත් පමා කරන්නේ නේ. තථාවිදම් පඤ්ඤවතං වදන්ති. ආන් එබඳ තැනත්තාට තමයි ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. ජීවිතය ගැන නිකං මතු පිටින් පොත්තෙන් වසඟ වෙලා බලන්න නැතුව එයා ජීවිතේ ගැඹුරින් හිතන කෙනෙක්. නැත්තං ඔය තියෙන පොඩ්ඩක් රූපේ හැඩට තිබ්බොත් ඒකින් මත් වෙනවා. කොණ්ඩේ නිකන් මේ පොඩ්ඩක් හැඩට කඩා හැලන විදිහට තිබ්බොත් උන් ඒකින් මත් වෙනවා. කොණ්ඩේ කඩා හැලන විදිහට නැතුව අපි හිතමු කොණ්ඩේ ක්‍රේල් වෙලා වකුටු වෙලා ඒකින් මත් වෙනවා. තමුන්නේ කටහඬ චුට්ටක් ලසන නම් ඒකින් මත් වෙනවා. තමුන්ගේ හිනහව ලසන නම් ඒකිනුත් මත් වෙනවා. තමන්ට පොඩ්ඩක් දස්කම් තියෙනවා නම් ඒකෙන් මත් වෙනවා. ඉතින් මෙහෙම කිව්වොත් එහෙම ඔබ දන්නවා කීයක් දේවල් කියන්න පුළුවන්ද කියලා. එච්චරයකට අහුවෙලා යනවනේ. එහෙම ගැඹුරින් මිනිස්සු හිතන්නේ නැහැනේ. ඔය සල්ලි ටිකක් තිබුණත් එහෙම තියෙන ධන සම්පත්තිය ඔක්කොම තිබුණා වගේ හිතනවා. මත් වෙනවා. ගැඹුරින් හිතන්නේ. ප්‍රඥාවන්තය තමයි ගැඹුරින් කල්පනා කළේ. අපේ බෝධිසත්වෝ එක ජීවිතයක කන්න කියලා කුමාරෙක් වුණා. මහා ධන සම්පත්තියන සිටු ගෙදරක කන්න කියලා කිව්වේ ඇඟ කළු පාටයි. ඔය කන්න කුමාරයා තරුණ වයසට එනකොට අම්මයි තාත්තයි දෙන්නා මැරුණා. සේවකයෝ කන්න කුමාරයාව එකතු කරගෙන ගියා ඒ කුමාරයාට තියෙන ධනස්කන්ධේ පෙන්වන්නට. මෙච්චර ධනයක් ඔබට තියෙනවා කියලා පෙන්වන්න එක්කන් ගියා.
ඉතින් දැන් කන්න කුමාරයට පේනවා තමන්ට දෙමව්පිය දායාද කරලා තියෙන ධනස්කන්ධය. ඒ කන්න කුමාරය කල්පනා කළා, මගේ අම්මලත් ධනෙ හෙව්වා, මගේ අම්මලාගේ අම්මලත් ධනෙ හෙව්වා, ඒ අම්මලාගේ අම්මලත් ධනෙ හෙව්වා, පරම්පරා ගානක කට්ටි හොයපු ධනෙ නම් පේනවා. හැබැයි ධනෙ හොයපු අය මියපරලෝ ගිහින්, මේ ධනෙ මං හොයපු නෙවෙයි, අනුන් හොයපු ධනෙ පෙනේ, හැබැයි හොයපු කෙනා නොපෙනේ. එහෙනම් මේ ධනෙ අසාරයි නොවේ. මෙච්චර ඔට්ටු වෙලා මහන්සි වෙලා ධනෙ හොයලත් හොයපු ධනෙට ධනෙ හොයපු කෙනාව රැකගන්න බෑනේ. එහෙනම් ධනෙ අසාරයි. මේ අසාර වූ ධනෙෙන් මං යම් සරු දෙයක් කරනවා නම් මොකද්ද මට කළ හැක්කේ? මොන් කල්පනා කරන්න පටන් ගත්තා. අසාර වූ ධනෙෙන් මං කළ යුතු සරු දේ මොකද්ද? හිතනවා. ගැඹුරින් හිතනවා. දැන් ඔහොම එකක් මේ වගේ බණපදයක් අහපු කෙනෙක්ගේ බණපදයේ ඔස්සේ හිතුව තැරෙන්න ලේසියෙන් පිංගුතුනේ බුදුබණ අහන්න නොලැබුණා නම් ඔහොම හිතෙයිද? බෝධිසත්වෝ කල්පනා කළා, අසාර ධනෙෙන් මට කරන්න පුළුවන් සාරවත් දේ මොකද්ද කියලා. එතකොට බෝසත් නුවණට වැටෙනවා, ආදිත්තස්මින් අගාරස්මින් යන්නී හරති භාජන. ගෙයක් ගිනි ගන්න මොහොතේ ගේ ගිනි ගන්නවා කියලා තේරුම් ගන්න මනුස්සයා කළ යුතු බුද්ධිමත් දේ තමයි වටින පහේ බඩුව මුට්ටුවක් එළියට දාගන්න එක. තන්තස හෝති අත්තාය, ඒක තමයි ප්‍රයෝජන පිණිස පවතින්නේ. නෝචයන් තත්ත ඩයිහති, ගිනි ගන්න ගේ ඇතුලේ පිච්චිච ඒවට හූල්ල ඇති වැඩන්නේ. ඒවන් ආදිපිතෝ ලෝකෝ ජරාය මරණය නැච. ඒ වගේමනේ මේ ජීවිතය කියන එක ජරා මරණවලට ගොදුරු වෙලා හැමතිස්සෙම ජරා මරණ ගින්නෙන් ගිනි ගන්නවා. තරුණකම නාකි වීමෙන් ගිනි ගන්නවා. නිරෝගීකම ලෙඩවීමෙන් ගිනි ගන්නවා. ජීවිතය මරණයෙන් ගිනි ගන්නවා. ප්‍රිය සංවාසය ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් ගිනි ගන්නවා. මේකනේ ජීවිතේ, මේකනේ අපි හැම දෙනාගේ ජීවිතේ. මෙබඳු ජීවිතයක් කුරුම කරගෙන ඉදිනී හරේ තේව දානේන ජරා මරණුලින් ගිනි ගන්නා ජීවිතෙන් දානේ නම් වූ බැහැර කිරීම කරගන්න දින්නම් හෝති සුනි හටන් දීපදේ මනාකොට බැහැර කරන ලද්දේය. තමන්ටම වැටුණා දානේ කියලා කියන්නේ වටින එකක්. දානේ දුන්නොත් රැකවරණයක් තියෙනවා. හැබැයි ධන සම්පත් ගොඩ ගැහුවාට ඒකෙන් රැකවරණයක් නැහැ. දින්නම් සුඛපලං හෝති, දන්දීමෙන්ම සැප ලැබේ. නා දින්නම් හෝති තන්තතා, නොදී දීමෙන් ඒ සැපේ කවදාවත් ලැබිය නොහැකිය. හිතුව එහෙනම් මං දන් දෙනවා. ඔන්න ගැඹුරින් කල්පනා කළා. ඒ ගැඹුරින් කල්පනා කරන කෙනා ඒ ගැඹුරු කල්පනාව ඔස්සේ දැන් කළ යුතු දේ දැන් කරන්න එළඹෙනවා. ඔවුන් දන් දෙන්න පටන් ගත්තා, මිනිසුන්ට උදව් කරන්න පටන් ගත්තා. ඒ කන්න කුමාරයා අර අසාර වූ ධනෙන් සාරවත්ත දම්පින් කරගත්තා. මේ කන්න කුමාරයට හිතෙනවා, මගේ මේ ජීවිතය කියන එකත් මගේ මේ කය මේකත් අසාරයිනේ. කය අසාරවත් එක, මේ කය කොච්චර ඔට්ටු වෙලා ආරක්ෂා කරගන්න හැදුව ලෙඩවීම නාකිවීම මරණය ගොදුරු කරගත්ත එකන්නේ. කය අසාරයි. අසාර කයෙන් මට කළ හැකි සාරවත් දේවල් මොනවාද? ඕන්. එතකොට ඒ නුවණට හිතෙනවා, මේ අසාර වූ කයෙන් මට පුළුවන් නොවේ මව්පිය උපස්ථාන කරන්නට. ආන් ඒක සාරවත්. අසාර වූ කයෙන් මට පුළුවන් වැඩිහිටියන්ට උටෙන් කරන්නට. ඒක සාරවත්. ආසාර වූ මාගේ කයින් මට පුළුවන් සෑබෝධීන් වහන්සේලාට පිදියුතු වස්තුූන්ට පිදියුතු උතුමන්ට පුදන්ට. ඒක සාරවත් නොවේ. මගේ මේ කයින් මට පුළුවන් සිල්වත්වෙන්ට. සීලය සාරවත් නොවේ. ඔවුන් හිතනවා, වැටහුණා ඒ හිතට සීලය යුතුම් කියලා. ආන් එහෙම තමයි. ගම්භීර කාරණා
නුවණින් මෙනෙහි කරන්නේ ප්‍රඥාවන්තයයි. ඒක ප්‍රඥාවන්තයට විතරක් කරගන්න පුළුවන් කියන්නේ මේ වගේ කරුණක් ඇහුවත් දුෂ්ප්‍රඥයට මේක කරගන්න බෑ. ඒ ප්‍රඥාවන්තයක ස්වභාවයක් කියනවා නාචා හිතං කම්මං කරෝති ලුද්දං. රෞද්‍ර කටයුතු තමන්ගේ කයින් කරන්නේ කියනවා. කාලාගතං අත්ත පදන්න රිංචති. සුදුසු කාලයේ දැන්දැන් කරගත යුතු යහපතට චුට්ටක්වත් ඩිංගිත්තක්වත් ප්‍රමාද වෙන්නේ කියනවා. තථාවිදම් පඤ්ඤවන්තං වදන්ති. ඕන් ඔහොම කෙනාව අඳුනගන්ට කිව්ව ප්‍රඥාවන්තේ ප්‍රඥාවන්තේ කියලා. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. යෝවේ කතඤ්ඤු කතවේදී දීරෝ. තමාට යමෙක් කළා නම් උපකාරයක්, එය හොඳින් මතකේ තබාගෙන යලි යලි තේ සිහි කරයි නම් කල්යාණ මිත්තෝ දල්හ බත්තිච හෝති. කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව තමන්ට උපකාර කරපු කෙනාට දැඩි භක්තියකින් යුතුව සිටිනම් දුකට පත්තු විට ඔහුට යහපත සලසයි නම් දුකිතස්ස සක්කච්ච කරෝති කිච්චං. තමන්ට උදව් කරපු කෙනා දුකට පත්වෙච්චි වෙලාවකදී ඔහු වෙනුවෙන් එයා ඉන්නවනම් තථාවිදං සත්පුරුසං වදන්ති. ආං එබඳු තැනැත්තාට තමයි සත්පුරුෂයා සත්පුරුෂයා කියලා කියන්නේ. මේ ලෝකේ යම් කිසි සත්පුරුෂයෙක් ඉන්නවනම් ඒ සත්පුරුෂයන්ගේ ලක්ෂණ තමයි ඔය කිව්වේ. සත්පුරුෂයාට තමන්ට කවුරු හරි උපකාරයක් උදව්වක් කළොත් ඒක අමතක වෙන්නේ නැහැ. සත්පුරුෂයාගේ ළඟ තියෙන ලක්ෂණේනේ කතඤ්ඤු කතවේදී. කෙලෙහි ගුණේ හොද්දට දන්නවා. ඒ කෙලෙහි ගුණේ සිහි කරනවා. ඒක සත්පුරුෂ භවයේ ලක්ෂණේ. සත්පුරුෂයා සෙවණ දුන් ගහේ දල්ලකට හානි කරන්නේ නැහැ කියනවා සත්පුරුෂයෙක්. සත්පුරුෂයා කියන තැනත්තා යම් කිසිවෙකුගෙන් උපකාරයක් ගත්තොත් මොහු මට උපකාර කළා, ඔහුට යම් විපතකදී කරදරයකදී අවශ්‍යතාවයකදී මං උපකාරය පිණිස ඉන්නවා කියලා එයාගේ හිතේ තද හැඟීමක් තියෙනවා. ඒක තමයි සත්පුරුෂකම. මට මොහු උදව්වක් කළා, ඒ කරපු උදව්වට මං ප්‍රතිපකාරයක් කරන්න ඕන, ගෞරවයක් භක්තියක් ඒකට දක්වන්න ඕන. ලංකා භූමියේ මහා සංඝයා වැඩවාසය කරපු එක්තරා විහාරයක් තිබුණා. ඔය විහාරයේ තිබුණු ඒ ප්‍රදේශයේ එක හොර දෙටු හිටියා. මේ හොරා සාමාන්‍යයෙන් ඔය මිනිසුන්ගේ වතුවල තියෙන ඔය කෙහෙල්කෙන් කපාගෙන යන, ඔය පුවක් හිතා තිබුණොත් එහෙම ඒක කපාගෙන යන, ඔය ගියා පිටිපස්සේ අලවංගුවකින් බැරි වෙලාවත් හේතු කළා තිබ්බොත් එහෙම ඒක උස්සගෙන යන, ගේක එළියේ උදැල්ලක්වත් තියන්න බෑ ඒ උදැල්ලත් උස්සන් යන, ආන් එහෙම ජාතිය කෙනෙක්. දවල් කාලෙට මේ හොර දෙටුවා කරන්නේ හොඳට ගම පුරා ඇවිද ඇවිද බලනවා කොහේද අඳුරු වැටිගෙන එනකොට හොරකමක් කරන්න සුදුසු තැනක් තියෙන්නේ කියලා. දවල්ට හොඳට මතක තියාගත්ත තැන්වලට රෑ ගිහින් හවස් වෙලා ගිහින් එතනින් හොරකම කරගන්න. ඉතින් දවල් කාලේ සම්පූර්ණයෙන් එහෙ මෙහෙ ඇවිදින එක තමයි මේ හොරාගේ වැඩේ. ඔහොම ආවිදගෙන යනකොට අහම්බෙට වගේ අර භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරපු විහාර භූමියට ආවා. විහාරයට ගිහින් බලනකොට එදා මේ එලි මහන්නට වෙන්න ඉදිරිපස කොටසේ කවුරුත් පේන්නේ නැහැ. මොකෝ මේකේ කවුරු භික්ෂුන් නැත්තේ කියලා හොර දෙරුව තව ටිකක් ඇතුළට ගියා. යනකොට ඇහුණා භික්ෂුන්ගේ යම් සද්දයක්. ඒ පැත්තට ගිහින් බැලින්නම් මේන්න භික්ෂුන් අහසලා යම් ওই සිවුරවලට පඳු පෙවීම වගේ කටයුතු ටිකක් කරනවා. එදා භික්ෂුන්ගේ වත් දවසක්. භික්ෂුන් අහසලා ඔක්කොම එතන. ඒ භික්ෂුන් වහන්සේලා ওই සිවුරවලට පඳු පෙවීම උදෙසා
ඒ පඩු තම්මන්ට එහෙම යංකිසි භාජනය පාවිච්චික නොහොර දෙටුවට වේනවා. ඒ භාජනයේ තන්නික්කරම ගණරම් ගණරම් භාජනයක තමයි දැන් මේ ගින්දර දාලා මේ වුවමනා කරන පඩු ටික රත් කරන්නේ තන්නිකර ගණරම් භාජනයක. ඔය මහා සිටුවරයකෝ රජෙක් පූජා කරපු ගණරම් බඳුනා ඇස ලොකු කරගෙන මේ හොරා බලන් හිටිය. අප්පේ, මේක පුදුම භාජනයන්නේ. මම මේක හොරකං කළොත් එහෙම ආයේ මට ජීවිතේම හොරකං කරන්න ඕනේ. මට මේකේ මුළු ජීවිතෙම ගත කරගෙනේ. හොරාට භාජනය ගැන ලෝභයක් හටගත්තා. භික්ෂුන් අහසලා මෙතන මේ කටයුතු ඉවර වෙනකන් ඔය භික්ෂු මේ නිකන් සුහදශීලී මිනිසෙක් වගේ භික්ෂුන් එක්ක කතා කරගෙන හිටියා. දැන් මෙයාට ඕන්නේ මේ භාජනේ භික්ෂුන් කොතනද තියන්නේ කියලා බලාගන්නයි. කොයි ගබඩා කාමරයට දාන්නේ, ඒ ගබඩා කාමරේ ලොක් කරනවද, දැන් ඒක තමයි මෙයාට බලන්න ඕන. අනේ ඔය භික්ෂුන් අහසලා සිවුරුවලට පඬු පොවන ඒ ශාලාවෙම සම්පූර්ණයෙන්ම එලිමහන් ශාලාවක්. එහෙම දොරාගුල් දාලා නැහැ ඒකේ. ඒකේ බිත්තියේ මෙහෙම එල්ලුවා අර භාජනේ. හොර දෙටුව කල්පනා කළා හරි යගේනේ. මේක මේ කිසි ආරක්ෂාවක් නැතුව එහෙ එල්ලලානේ තියෙන්නේ. මං අද හවසම ඇවිල්ලා මේක අරයි යනවා. එහෙම හිතාගෙන ඔන්න හොර දෙටුව විහාරෙන් එළියට ආවා. ඇඳිරි වැටින කියන එනකම් බලන් හිටියා. රෑ විහාරෙට පයින්ඩ ලැහැත් වෙනකොට පේනවා. අනේ භික්ෂුන් වහන්සේලා අවදීන් නහසේ ඇතැම්මු සක්මන් කරනවා, ඇතැම්මු රුක්සෙවනවල් වල වාඩි වෙලා. මේ ගණරන් කල්දේර මරගෙන යන්න විදිහන්නේ භික්ෂුන් අවදීන්. ආය රෑ මැදිය මේ වගේ ආවා. රෑ මැදියන් වෙලාවෙත් භික්ෂුන් අවදීන්. අරුණ වැටෙන්ට ඔන්න මෙන්න ආවා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇතැම්මු අවදීන් මේක හරියන්නේ. දවස් හතක් අටක් උත්සාහ කළා. කොයි වෙලේ ගියත් භික්ෂුන් වහන්සේලා කීපනමක් හරි අවදීන් ඉන්නවා, මොකුක් කරගන්න බෑ. හැබැයි මේ හොර දෙටුව තේරුණා මේ තියෙන කල්දේරම මෙතන ඉන්න භික්ෂුන් කිසිවෙකුගේ පෞද්ගලිකකම් නෙමෙයි, ඒක පොදු එකක්. ඒ නිසානේ අර ශාලාවේ ඔහේ පොදුවේ එල්ලලා තියෙන්නේ. මටත් මේ භික්ෂූන්ගේ වෙස් අරගන්න පුළුවන් වුණා නම් ඉතින් ඒ කල්දේරමට අයිතියක් මටත් තියෙනවානේ. ඔය භික්ෂූන්ගේ ඇස් පොඩ්ඩක් එහෙම වෙනකන් බලලා මම ඕක අරයි යනවා. එහෙම හිතලා මේ හොර දෙටුව මහාන වෙන්න තීරණය කළා. දැන් මහාන වෙන්න හිතුවේ මොකේකටද? කල්දේරමක් උස්සන් යන්න. වෙන කිසිම අරමුණක් නැහැ. ඒ විහාරෙ මිහිටපු වැඩිමල් භික්ෂුවකින් ඇහුවා, අනේ ස්වාමීනි මාත් ආසයි මහාන වෙන්න, මටත් බැරිද කියලා ඇහුවා මහාන වෙන්න. ඒතර භික්ෂුන් හස්සේ කිව්වා, මොකෝ බැරි, ඔබට පුළුවන් මහාන වෙන්න, ඔබ කැමති නම්. අනේ එහෙනම් ස්වාමීනි කල් නොවේ මම මහාන කරන්නටකෝ. ඉතින් භික්ෂුන් හස්සේලා අනිත් භික්ෂුන් එක්ක කතිකාවත් ඇති කරගෙන මොහු ඔන්න ඉක්මනින්ම මහාන කළා. දැන් මහාන උන්වහන්සේ නම ඔන්නේ මහාන උන්වහන්සේ නමට විවේකසුවෙන් ඉන්න කුටියකුත් ලැබුණා. අඳුරු වැටිගෙන එනකන් ওই කුටියට වෙලා හිටියා. කල්පනා කළා වික්ෂුන් හසල දැන් කුටි වලට ගිහින්ද දන්නේ. මං අර කල්දේර මරයි යන්න ඕනේ කියලා ඕන් දොර ඇරගෙන එළියට එනකොටම වික්ෂුන් හසල මම දැක්කා. මොකෝ පොඩි ආයුෂ්මතුන් මේ කුටිය ඇතුලේ නිින්ද යන්නේ නැතිද? කුටිය ඇතුලේ බණ භාවනාව කරගන්න බැරිද? හිත පැවිද්ද යලින් නැහැ වගේද? දැන් ඔන්න වැඩිහිටි භික්ෂුන් ප්‍රශ්න කරනවා. එතකොට මෙයාට ආපු අදහස කරගන්න බැරුව ගියා. අර භික්ෂුන්ගෙන් දහම් කතා අහන්න සිද්ධ වුණා. ඔය විදිහේ භික්ෂුන්ගේ උතුම් දහම් කතා අහමින් අහමින් කල්දේරමක් උස්සගෙන යන්ටය කියලා මහන් වෙච්චි හොරෙක් සෑහෙන දිගු කාලීන පැවිද්දක් ගත කළා. ඔය සිදුවීම වෙන්න අරගෙන අවුරුදු 60කට විතර පස්සේ සිද්ධිය තමයි දැන් මේ කියන්නේ. ඒ විහාරේ හිටපු වැඩිමල් භික්ෂුන් ඔක්කොම
කළුරිය කරලා. තරුණ භික්‍ෂූන් වහන්සේලගේ තලේ එක මේක මහළු උන්වහන්සේ නම දැන් කළුරිය කරන්ට සූදානම්. උන්වහන්සේ සෞ කෙලෙස් නැසූ රහතන් වහන්සේ නම. එනිසා උන්වහන්සේ දන්නවා මං හෙට අරුණ නැගෙද්දි පිරිනුවම් පානවා. ඒ භික්‍ෂූන් වහන්සේ තමන්ගේ උපස්ථායක භික්‍ෂූට කිව්වා ආයුෂ්මත ගෙඩිය ගහන්ට සංඝයාට කල් දන්වන්ට මගේ කුටියට රැස්වෙන්ට කියලා කියන්ට. එතකොට උපස්ථායක භික්‍ෂූ අර ගෙඩිය නාද කරලා සංඝයාට කල් දන්වලා ඔන්න සංඝයාව රැස් කෙරෙව්වා. දැන් සංඝයා වහන්සේලා ඔක්කෝම අර වයසක භික්‍ෂූන් වහන්සේගේ කුටියේ ඒ වයසක භික්‍ෂුව මෙම හාන්සේලා ඉන්න ඇඳ වට කරගෙන ඉන්නවා. උපස්ථායක භික්‍ෂුව මේ වයසක උන්වහන්සේට පොඩ්ඩක් පිට හේතු කරගෙන වාඩිවෙන්න පහසුව හැදුවා. දැන් තමන්ට තනී වාඩිවෙන්න ඔබ්බෑ දැන් හොද්දටම දිරලා. හැබැයි මූණ පුදුම ප්‍රියමනාපයි. උන්වහන්සේ යම්කිසි ප්‍රබෝධයකින් ඉන්න බව දැනෙනවා. උන්වහන්සේර භික්ෂුන් වහන්සේලට කිව්වා ආශ්මතුරුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම ඵල සහිතයි. මංගේ ධර්මයෙන් සියලු කෙලෙස් දුරු කරගත්තා. මං ඔබ වහන්සේලට රැස් වෙන්න කියලා කිව්වේ මං හේට අරුණ නැගෙද්දි පිරිනුවම් පානෝ. ඔබ වහන්සේලගේ අතරේ මේ ඉන්න නවක භික්ෂුන්ට ධර්මය ගැන හෝ ප්‍රතිපදාව ගැන හෝ යම් සැක කුකුස් තියෙන්න පුළුවන්. ඉතින් මං ඔබ වහන්සේට කාලය දෙනවා හෙට අරුණ නැගෙනකන්. එළි වෙනකන් උනත් ප්‍රශ්න අහන්න මං ඒවට උත්තර දෙන්න. ඒ භික්ෂුන් වහන්සේලගේ අතරේ ධර්මය සම්බන්ධයෙන් හෝ මාර්ගය සම්බන්ධයෙන් හෝ ප්‍රශ්න අහන්න කවුරුත් හිටියේ නැහැ. කවුරු ප්‍රශ්න අහන්න නැතිකොට එක භික්ෂුවක් විතරක් ඉස්සරහට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මෙහෙමයි ප්‍රශ්නයක් නම් තියෙනවා හැබැයි ධර්මය ගැන හෝ ප්‍රතිපදාව ගැන නෙමෙයි. ස්වාමීනි පෞද්ගලිකව ඇහුවට කමක් නැද්ද? එතකොට මේ රහතන් වහන්සේ වයසක රහතන් වහන්සේ කියනවා කමක් නැහැ ආශ්මතුන් අහන්න. අනේ ස්වාමීනි මං අවස්ථා කීපයක් දැක තියෙනවා ඔබ වහන්සේ කලින් කරට අර ශාලාවේ තියෙන පඬු කාමරේ පැත්තට යනවා. ඒ පඬු කාමරේ බිත්තිය එල්ලලා තියෙන අර කල් දේරම දිහා ඔබ වහන්සේ මහා ගෞරවයෙන් බලන් ඉන්නවා. ඒ කල් දේරමට හිස පාත් කරලා ආචාර කරනවා. මම ඕක බලන් ඉඳලා තියෙනවා. මොකද්ද මේ කල් දේරමකට මෙච්චර ගරු කරන්න හේතුව කියලා. ස්වාමීනි අද මං ඔබ වහන්සේ ගහනවා ඔබ වහන්සේ පිරිනුවම් පාන නිසා. ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් වෙලත් අර කල් දේරමත් එක්ක තිබ්බ ගනුදෙනුව මොකද්ද? ඒ කල් දේරමට හිස පාත් කරලා ගරු සත්කාර දක්වන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට මේ මහලු තෙරුන් වහන්සේට අහිංසක හිණාවක් නැගුණා. කිව්වා ආශ්මතුරුනි මෙතන මේ මහල වෙලා ඉන්න ඔබ වහන්සේලා සමහරවිට ගිහි ගෙවල් වල ඉද්දී බණපදයක් අහලා හිත පැහැදිලා මහන වෙන්න ඇති. ඇතැම් වෙලාවට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක්ව දැකලා ඒ භික්ෂුවගේ තැම්පත්කම නිසා මහන වෙන්න ඇති. මහන වුණාට පස්සේ මට මෙහෙම විවේකෙ ලැබෙනවනේ මට පින් කරගන්න පුළුවන්නේ බණ භාවනා කරගන්න පුළුවන්නේ කියලා හිතලා මහන වෙන්න ඇති. ආයිස්මතුරුනි මං මහන වුණේ ඒ විදිහට නෙමෙයි. මං මහන වෙනකොට බුදු ගුණයක් දන්නේ නැහැ. මං බුදු ගුණයකට පැහැදිලා මහන වුණා නෙමෙයි. මං මහන වෙනකොට දහම් ගුණයක් දන්නේ නැහැ. ධර්මයකට පැහැදිලා මහන වුණා නෙමෙයි. මං මහන වෙද්දී සංඝගුණ දන්නේ නැහැ. සංඝයාට පැහැදිලා මහන වුණා නෙමෙයි. මම සංසාරයක් ගැන දන්නේ නැහැ. මම මේ සංසාරේ බයයි කියලා මහන වුණා නෙමෙයි. මං වෙන දහම් පදයක් අහලා තිබෙන්නේ දහම් පදයකට හිත පැහැදිලා මහන වුණා නෙමෙයි. ඔය භික්ෂුන් අහසල කොතිකුත් දැක්කට මට භික්ෂුන් ගැන එහෙම හිත පැහැදිලා ඒ හින්දා මහන වුණා නෙමෙයි. මං මහන වුණේ
ඔය කල්දේරමට පැහැදිලයි. මගේ හිතේ තිබුණේ ඔය කල්දේරම අරගෙනයන්ටයි. හැබැයි කල්දේරමට හිත පැහැදුණු නිසා කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ පිරිසක් මැද්දේ මට පැවිද්දක් ලැබුණා. ඔය කල්දේරමට හිත පැහැදිච්ච නිසාම මට බුදුගුණ දැනගන්ට ලැබුණා, දහංගුණ දැනගන්ට ලැබුණා, සඟගුණ දැනගන්ට ලැබුණා, සංසාර ගැන දැනගන්ට ලැබුණා, සසරේ නිදහස් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැනගන්ට ලැබුණා. මට යහපත හැදුනේ ඔය කල්දේරම නිසා. ඉතින් ඒ කල්දේරමට මං ගරු කරන එකේ වැරද්ද මොකක්ද කියලා ඇහුවා. සත්පුරුෂයෝ, ඒ තමයි සත්පුරුෂයෝ. ඒ කල්දේරමට මං හිස නමලා ගරු කරන එකේ ඇති වැරද්ද මොකක්ද කියලා ඇහුවා. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි, සත්පුරුෂයා තමන්ට උදව් කරපු කෙනාට බැතිසිතින් යුක්ත වේ. භක්තියක් තියෙනවා යගේ හිතේ. අජීවී දෙයකටත් එහෙම භක්තියක් තිබ්බනම් සත්පුරුෂයන්ට සජීවී කෙනෙකු ගැන තියෙන භක්තිය ගැන කවර කතාද? ඔය කිවි සත්පුරුෂයා ගැනයි. හතරවෙනි ගාථාවකින් අර හතරවෙනි ප්‍රශ්නයටත් උත්තරේ දුන්නා. ඒතේහි සබ්බේහි ගුණේහු පේතෝ. ඔය ගුණදන් සියල්ල යමෙක් තුල තිබේ නම්. මොනවද ඒ ගුණදන්? සීලවන්තකම, ප්‍රඥාවන්තකම, සත්පුරුෂකම. සද්දෝ බොහොම ශ්‍රද්ධාව තියෙනවා නම්, මුදු එයා මොළොක් කෙනෙක් නම්, සංවිභාගී හොඳට සංවිධානය කළ වදඤ්ඤු ආසාවෙන් දන් දෙයි නම්, සංගාහකං අනුන්ගේ උවමනා එපාකං තේරෙන, සකිලං බොහෝම මෘදු වදන් ඇති, සංහ වාචං මියුරු බසින් කතා කරන, ආං ඉබඳු තැනැත්තා තථාවිදං නෝ සිරි නෝ ජහාති. එවැනි අයගේ සම්පත් කවම කවමදාකවත් පිරිහෙන්නේ නැත. බලන තමන් ලද සම්පතකින් නොපිරිහෙන්න නම් පිංගුතුනි ගුණධර්ම කොච්චර බලපානවද කියලා. ලද සැප සම්පත්වලින් නොපිරිහි ලැබූ සැප සම්පත්වලින් සන්තෝෂෙන් ජීවිතය ගත කරන්නට නම් ඔබට උමනා කරන්නේ ගුණධර්මයි. ගුණධර්ම නැති කෙනා ලැබ සැප සම්පත්වලින් සතුටක් විඳින්නේ නැහැ ඇත්තටම. එයා සතුටක් කියලා දුකකින් කෙලවර වෙන එකක්ම විඳිනවා. සතුටක් සතුටක් කියලා ඒක අන්තිමේ කෙලවර වෙන්නේ දුකකින්. මත් පෙඹුණා කියලා හිතමු. සතුට සතුටක් කිය එක තමයි බොන්නේ. අන්තිමේ කෙලවර වෙන්නේ මහා දුකකින්. ඇඟවල් ලෙඩ වෙලා, ඇඟවල් විරූපි වෙලා, පන්න පිටින්ම විඳව විඳවා මැරිලා යනවා. සල්ලාලකමකට ඇබ්බැහි වුණා කියලා හිතමු. නිකන් සැපයක් වගේ කියලා හිතාගෙන තමයි පටන් ගන්න. අන්තිමේ ලිංගික ආශ්‍රිත ලෙඩ හැදිලා, ඒ වගේ ලිංගික ප්‍රදේශ පවා එපා වෙලා, මහා ජරමර හදාගෙන තමයි ඒක කෙලවර වෙන්නේ. ඒ නිසා ගුණධර්ම තියෙන කෙනා තමයි තමන් ලද සම්පතින් නොපිරිහි ජීවිතය ගත කරන්නේ. ඉතින් මේක තේරුවේ කවුද? සරභංග කියන නුවණැති ඍෂීන් වහන්සේ. අහස් තලයේ පුන් සඳක් උඩට ඔසවනවා වගේ සරභංග මහා ඍෂිවරයා ওই ප්‍රශ්නවලට උත්තරේ දුන්නා. සාග්දිවිඳු එතකොට ඇහුවා, මහා ඍෂිවර, තොපගේ සුභාෂිතේ මම බොහෝ සතුටින් අනුමෝදන් වෙමි. දැන් තොප වෙතින් මං වෙනත් පැනයක් අසමි. සිල්වත්කම, ධන සම්පත්, සත්පුරුෂ ධර්ම, ප්‍රඥාව මේ කාරණාවලින් වඩාත්ම උතුම් මොකක්ද? දැන් මේ කතා කරපු කාරණාවලින් සිල්වත්කම, ඊළඟට ධන සම්පත් නොපිරිහි රැක ගැනීම, සත්පුරුෂකම, ප්‍රඥාව මේ හතරින් ගොඩාක්ම උතුම්, ගොඩක්ම හොඳ, ගොඩාක්ම ඉහළ මට්ටමේ තියෙන්නේ මොකද්ද? ඕන් එතකොට සරභංග මහර්ෂීන් වහන්සේ කියනවා, පඤ්ඤාහි සෙට්ඨා කුසලා වදන්ති. යහපත අඳුනා ගැනීමේ නුවණැත්තෝ කුසල් දහන් අතරේ ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි කියත්.
ලෝකයේ යහපත අයහපත හොඳ නරක තේරුම් ගන්න පුළුවන් දක්ෂ නුවණැත්තු ඉන්නවනේ. ඒ නුවණැත්තු කුසල් දහන් අතරේ ශ්‍රේෂ්ඨම දේ අග්‍රම දේ කියලා කියන්නේ මොකේද? ප්‍රඥාවටමයි. නක්ඛත් රාජා රිව තාරකාණං හැම තරු අතරේ දිලෙන පුංසඳ වගේ. සීලං සිරි චාපි සතංච ධම්මෝ, සීලේ වේවා ධන සම්පත් වේවා සත්පුරුෂකම වේවා මේ ආදී සියලු කුසල් අන්වායිකා පඤ්ඤවතු භවಂತಿ ප්‍රඥාවන්තයා පසුපසෙම යන්නේය. ප්‍රඥාව තමයි ගොඩාක්ම වටින්නේ. ප්‍රඥාවන්තයෙකුට තමයි දැන් ප්‍රඥාව වෙන්නේ. සිල්වත්කම මේකයි දුස්සීලකම මේකයි කියලා අඳුනගන්න තියෙන්නේ ඒත් ප්‍රඥාවනේ. එතකොට සිල්වතෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව තිබුණොත්. ප්‍රඥාවන්තයෙක් තමයි සිල්වත් වෙන්නේ. නොමසරුව ධනක් මනක් පූජා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ එයාගේ ළඟ ප්‍රඥාව තිබුණොත්. එතකොට ප්‍රඥාව තමයි දන් ප්‍රඥාවන්තයෙක් තමයි දන් දෙන කෙනෙක් බවට පත් වෙන්නේ. හරියට දන් දෙන කෙනෙක් බවට පත් වෙන්නේ. මේක සත්පුරුෂකම මේක අසත්පුරුෂකම කියලා අඳුනගන්න ලැබෙන්නේ ප්‍රඥාවන්තයෙකුටයි. ඒ නිසාම ප්‍රඥාවන්තයෙක්මයි සිල්වත් මේ සත්පුරුෂයෙක් බවට පත් වෙන්නෙත්. තමන්ගේ තියෙන ධන සම්පත් ගුණධර්ම නැති වුණොත් පිරිහෙනවා කියන එක තේරෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. ඒ නිසා ප්‍රඥාවන්තයෙක්මයි තමන්ගේ ධන සම්පත් නොපිරිහෙන විදිහට ආරක්ෂා කරගන්නේ. ප්‍රඥාවන්තයා මේ ලෝකයේ ඇතුලේ හැම කල්හි ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවමයි ශ්‍රේෂ්ඨ. ඉතින් ওই විදිහට සරබංගය කියන මහා ඍෂින් වහන්සේ මේ ලස්සන ප්‍රශ්න හතර පැහැදිලි කරගත යුතුම කාරණා හතර හරි අපූර්වවට තේරුවා. සිල්වත්කම කියන්නේ මොකද්ද කියලා තේරුවා. ප්‍රඥාවන්තකම කියන්නේ මොකක්ද කියලා තේරුවා. සත්පුරුෂකම මොකද්ද කියලා තේරුවා. ඊළඟට ලද ධන සම්පතින් නොපිරිහි සිටින්නේ කෙසේද කියන එකත් තේරුවා. ඔය කරුණු හතර අතරේම ප්‍රඥාව අග්‍රයි කියලා තේරුවා. ඉතින් මේ දහම් පදය එදා සග්දිමිඳුනුත් එතන ඒක රාශියලා හිටපු දෙව් පිරිසත් ඒ වගේම කාලිංග අට්ටක බීමරතය කියන රජවරු ඇතුළු රාජකීය පිරිසත් ඉතාම සන්තෝසින් අනුමෝදන් වුණා. තමන්ගේ ජීවිතයට මේ අවවාද ටික ආශිර්වාදයක් කරගත්තා. ඒ නිසා ඔබත් මේක හොඳට හිතට අරගන්න පැහැදිලි කරගත යුතුම කාරණා හතරක් අද අපි ඉගෙන ගත්තේ. මේ කරුණු හොඳින් පැහැදිලි කරගෙන අප හැම දෙනාටත් සීලවන්තකම මැනවින් හදාගන්න ලැබේවා. ප්‍රඥාවන්තකම දියුණු කරගන්න ලැබේවා. සත්පුරුෂකම ඇති කරගන්න ලැබේවා. අපලද ධන සම්පත් නොපිරිහෙන ආකාරයේ ජීවිතයක් ගොඩනගා ගන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යුතුනා වූ ධාරතර පුණ්‍ය ධර්මයන් සුපින්වතුනි අපි අනුමෝදනා කරමු. සියලූම දෙවිදේවතාවුන් වහන්සේලාට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ තෙක්ම වැඩවසන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක දෙවියෝ සාදරයෙන් අපගේ පින අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානෝ සතර වරම් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ හිත කැමති ඉෂ්ටකාමි දෙවිවරු ලංකා භූමිය රකින සුමන සමන් දෙවිදානන් කතරගම දෙවිඳුන් ඇතුළු කොට ඒ සියලු දෙවිවරු මේ පින් ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව්සැපින් දිවි ආශ්චර්යෙන් වැඩෙත්වා. ලොකු කුඩා හැම දිනෙක දෙවියෝ ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අද ධර්මදානයේ ප්‍රධාන අරමුණ පරිදි 2024 තුන්වෙනි මාසේ 26 වෙනිදා පළමුවෙනි උපන්දිනයේ දෙන පින්වත් SD සේනායා දෙව්සරණී දිසානායක දූට අද ධර්මදානයේ ආශිර්වාදය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය, රත්නමාලි මහා සේ රජුන්ගේ ආශිර්වාදය, අඟුලිමාල සේයි ආශිර්වාදය, විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ රජුන්ගේ ආශිර්වාදය, සිටි දළදා වහන්සේගේත්, ශ්‍රී පාද පද්ම වහන්සේගේත් ආශිර්වාදය, සියලු දෙව් රැකවරණය ලැබී පින්වත් සිඟීති දූ SD සෙනායා දෙව්සරණී දූ නිදුක් වේවා, නිරෝග වේවා, සූපත් වේවා, දූට දීර්ඝායුෂ ලැබේවා,
අතුරු ආන්තරා කරදර කිසිවක් නොවේවා. දූගේ දිවිගමන සත්පුරු සැසුරේම රැකේවා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලද උතුම් ශ්‍රාවක දුවක් බවට පත්වෙලා මේ බුදු සසුනේ පිහිටක් හදාගන්නට පින්වත් සේනායා දෙව්සරණි දූට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. රැස් කළ මේ උදාරතර පින අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාව කරපු අපටත් පින් අනුමෝදන් කරන්නට. බොහෝම සන්තෝෂයෙන් පින්වතුලගේ උදාර ධර්ම දානය අපි අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී, රටලෝ වාසී පින්වන්ත මහා සංඝරුවනටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, සිල්මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂාවෙන් සිටින දූපුතුන්ටත් මේ උදාර පින ධර්මාවබෝධයටම හේතු වේවා. සාදු සාදු සාදු. දෙපාර්ශ්වෙම මියපරලෝ යන්ට ඉදුණු ඥාතීන්වන පින්වත් ඩබ්ලිව් යසුහාමි මෑණියන් හට, ටීබී දිසානායක පියාණන්ට, එච්.එම්. අශෝකා මල්කාන්ති මෑණියන්ට, 2024 තුන්වෙනි මාසේ 4 වෙනිදා මියගිය එස්. සමරවීර මහත්මාට, සුගත් ජීවන් චන්ද්‍රසේකර රණවිරුව ඇතුළු කොට නමින් මියපරලෝ යන්ට ඉදුණු සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපයටම පත්වේවා. අපගේ ඥාති සමූහයා වහවහ සංසාර දුකින් අත්මිදෙත්වා කින පැතුමින් පිම්පෙමිනවීම සිද්ධ කරන්ට. 2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින පින්වත් ජනීසා සත්සරණි දූට ඒ උසස් පෙළ විභාග කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට සිත් සැලසේවා. 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පින්වත් විහාරා නෙත්සරණි දූටත්, මෙනාශා මෙත්සරණි දූටත් මේ සියලු පින්වල ආශිර්වාදය ලැබිලා ඒ දූලගේ විභාග කටයුතු අනිකුත් ඉගෙනීම් කටයුතු සියල් සාර්ථක වේවා. පවුලේ අනිකුත් සියලු දරුවන්ටත් මේ පින්වල ආශිර්වාදයෙන් සිත් සැලසේවා. ඇලපත්වව කලවැදි උල්පත කැබිතිගොල්ලෑව ලිපිණී පදිංචි පින්වත් ඩබ්ලිව් සිසිර දිසානායක මහත්මා හටත්, ජීවනි දිසානායක මහත්මියටත්, පවුලේ පින්වත් සෑම සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, නිතර බණහන ඔබටත් කිසිම වෙහෙසක් කරදරයක් නොවි ගත කරන ජීවිතයේ රැකී රක්ෂා, ව්‍යාපාර, වෙළෙහෙනදාම්, ගොවි තැන්පත් ආදී කටයුතු, දූපතුන් ගිගිනින් ආදියත් නිදුකින් කරගන්න ලැබේවා. පේන නොපෙන නුවදුරු කරදර දුරු වේවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ හොඳට පින් කරගෙන ධර්මාවබෝධයෙන් පිහිටක් ලබන්ට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.